සමාජය වෙනස් කරන්න පුළුවන් කාරණා හතරක් තිබෙනවා. අංක එක තමයි අධ්‍යාපනය. අධ්‍යාපනයෙන් සමාජය වෙනස් කරන්න කාලයක් ගත වෙනවා. ඒකට රාජ්‍ය බලය අවශ්‍ය වෙනවා. දෙවෙනි එක තමයි නීතිය. ඒ නීතියේ ආධිපත්‍ය මෙහෙවන්න ඒකටත් රාජ්‍ය බලය වුමනා වෙනවා. එහෙම නැති කෙනෙකුට නීතියෙන් බලපෑම් කරන්න බැහැ කිසිදු පුරවැසියෙකුට. තුන්වෙනි කාරණේ තමයි ජනමාධ්‍ය. ජනමාධ්‍ය තුලින් යම් පමණකට පුළුවන් සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට සමාජයේ යහපත්කම් වගුරන්න. මොකද සමාජ මාධ්‍ය මේ අවධියේදී ප්‍රබල නිසා. නමුත් රජයකට මේක පහසුවෙන් කරන්න පුළුවන් රාජ්‍ය මාධ්‍ය තුල ජනතාව විශ්වාසය ගොඩනගාගෙන ඉන්න නිසා. ජනමාධ්‍යනුත් සමාජය වෙනස් කිරීම අනිත් දෙකට වඩා පහසු වුණාට කාලෙන් අඩුවට ගියාට ඊටත් වඩා ලේසි එකක් තිබෙනවා සමාජය වෙනස් කරන්න. ඒක තමයි පරමාදර්ශී ජීවිතය. පරමාදර්ශ සැපීම නැත්තම් යහපත් සමාජ ආදර්ශ සැපීම. කිසියම් පුද්ගලයෙක් කණ්ඩායමක් ආයතනයක් එහෙම නැත්තම් කිසියම් සාමූහික පුද්ගල කණ්ඩායමක් සමාජයට පරමාදර්ශීව වැඩ කරනවා නම් ඒ වැඩ පිළිබඳව පරාර්ථයේ මිස ආත්මార్థයෙන් කිසිවක් යටි න්‍යාය පත්‍රණුව සිද්ධ නොවේ නම් අන්නේ පරමාදර්ශී වැඩපිළිවෙල තුල මිනිසුන්ගේ දුක නිවෙනවා. ඒ දුකට පිහිට වෙනවා. ඒ කියන්නේ යහපත බෝ වෙනවා. මෙතන වෙන්නේ යහපත බෝ වීමක්, හොඳ බෝ වීමක්. ඒ නිසා පරමාදර්ශය තුලින් සමාජ ආදර්ශය තුලින් මේ සමාජය වෙනස් කරන්න බොහොම පහසුයි. ඒ නිසා මේ රට අධ්‍යාපනයෙන් වෙනස් කරන්න කල් ගියාට නීතියෙන් වෙනස් කරන්න අපිට බැරි නිසා ජනමාධ්‍යයෙන් වෙනස් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒකට උත්සාහ ගන්න මේක සමාජ ආදර්ශය තුලින් වෙනස් කරන්න බොහොම පහසුයි. ඒ නිසා ඔබ ඔබේ පරමාදර්ශී යහපත් ඒ පරාර්ථකාමී වැඩපිළිවෙල ව්‍යාප්ත කරන්න ඔබම ආදර්ශයක් බවට පත් වෙන්න. ඔබ එහෙම කරන්නේ නම් මේ සමාජය වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවාමයි. එවිටයි මේ සතුට සපිරි සමාජයක් බවට පත් වෙන්නේ.